ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණයකට අපි සූදානම්. ඒ මැතිවරණයට මුලින්ම සූදානම් වෙලා හිටියා. ඉතින් පැහැදිලිවම ඉදිරියේ දෙන ජනාධිපතිවරණයක් නම් මම දැක්ක අද ජනාධිපතිතුමාගේ පිළිබඳව ප්‍රකාශයක් කරලා තියෙනවා කියන කාරණේ කැබිනට් මණ්ඩලයට. ඉතින් අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන සූදානම්. මහ මැතිවරණේ තියන්න ඕනේ, ප්‍රාදේශ සභාව, පළාත් සභාව තියන්නත් ඕනේ. ඉතින් ඉන්දා ඒක මතයක් නෙවෙයි, ඒක කළ යුතු කාරණයක්. ඉතින් ඉන්දා ඉස්සෙල්ලා තියෙන ජනාධිපතිවරණයද මහ මැතිවරණයේ කාරණේදී ජනාධිපතිතුමා තීන්දුව කර ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණය කියලා. ඉතින් ඒක එතුමා කළ යුතු කාරණයක්. ඉතින් අපිට තියෙන පක්ෂයක් විතර ඒක ලෑස්ති වෙන එක. ඉතින් ජනාධිපතිවරණය තිබ්බා කියලා පාර්ලිමේන්තුවක් නොතේන පාර්ලිමේන්තු මැතිවරණ තියන්න ඕනේ. දැන් ජාතික සම්පත් විකුණන කතාවේදී ඔබතුමාල සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හිටියේ. දැන් මේ දිගින් දිගටම මේ වගේ දේවල් වෙද්දි මොකද්ද කරන්න පුළුවන් ක්‍රියාමාර්ග? ආණ්ඩුවට අපි දැනුවත් කරලා තියෙනවා අපේ විරෝධතාවයේ යම් ආයතනවල ඒගත්තු ක්‍රියාමාර්ග පිළිබඳව. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුව සාධනීය විදියට ඒවට අහුම්කන් දෙයි. ඒ වෘත්තීය සමිති නියෝජිතයන් එක්ක සාකච්ඡා කරයි. සේවකයන්ට අසාධාරණයක් නොවන ආකාරයට මේ පිළිබඳව තීන්දුවක් ගනී. ජාතික ආරක්ෂාව සහ මෙරට ඒකීයත්වයේ පිළිබඳ බලපාන කාරණා තියෙනවා නම් ඒ පිළිබඳව ජනවරමකින් එන්න ඕනේ. ඉතින් එහෙනම් ඒක ඊළඟ මැතිවරණය පස්සේ පුළුවන්. දැන් ජනාධිපතිතුමාම කියලා තියෙනවා නම් ජනාධිපතිවරණයක් එනවා කියලා. ඉතින් කලබලයක් වෙන්න ඕනේ නැහැ. තව මාස කීපයක් ඉන්නේ. මැතිවරණය ආවම අපේක්ෂකයා පිළිබඳව අපි දැනුවත් දෙන්නා.